නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නං කප්පම්පි චේ අඤ්ඤම භාසමානු හීයේත කප්පෝ චිර දීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්සාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් බුද්ධ ගුණ දැක්වෙන ගාථාවක් මෙහෙම දේශනා කරලා තියෙනවා. මේ ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි. බුද්ධෝපි බුද්ධස්සේ භණෙය වන්නං සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම සරුවක්ඥ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය දේශනා කරන සේක්නම් කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ මුළු ආයුෂ්කල්පේම අන් කිසිවක් නොදෙසා බුද්ධ ගුණම දේශනා කරන සේක්නම් කීයේත කප්පෝ චිර දීඝමන්තරේ දීර්ඝ කාලය ගෙවෑමෙන් කල්පය ගෙවන්නේය නකීයේත බුද්මේ තථාගතයන් වහන්සේ ගුණ වර්ණාව කවදාකවත් කියන්නෙම කළ නැහැ කියන්නේය. කල්පයක් තිස්සේ සරුවක්ඥන් වහන්සේ නමක් සරුවක්ඥ බුද්ධ ගුණම දේශනා කරන්නේ නම් කල්පය ගෙවි යයි බුද්ධ ගුණ ගෙවි නොයයි කියන එකයි කෙටි තේරුම. සද්ධාතිස්ස රජතුමාගේ කාලේ එක්තරා කළුවර පොහෝ දවසක කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුදිය පොකුණ සමීපයේ කළු තිමිරි ගහක් යට කළු ගල් ආසනයේ වාඩි වී ඉඳගෙන කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනාවක් වදාලා හැන්දෑව ඉරිබස යන වෙලාවේ ආරම්භ කළ දේශනාව පසුදා උදෑසන ඉර උදාවන තුරු අතරක් නෑර දේශනා කළා. කාලකාරාම සූත්‍රයේ සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කොට වදාරා තිබෙන්නේ සවැත් නුවරට සමීප සාකේත නගරයේ කාලකාරාමයෙහිදී කාලක කියන සිටුවරයා විසින් කරවන ලද කාලකාරාමයේ දේශනා කළේ දේශනාවේ බුද්ධ ගුණ ගාම්භීර බුද්ධ ගුණ දැක්වෙන අතර එදා දෙසීමේදී පස් වාරයක් මහා පොළොව කම්පා වෙලා තියෙනවා. ඒ දේශනාව කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ තුන් යම් රාත්‍රියේ විස්තර විවරණ සහිතව දේශනා කළා. එදා ගල්ලෙනකට වී උපෝසත සීලයේ සමාදන්ව සිටි සද්ධාතිස්ස රජතුමා දේවාරාධනා ගාථා වැසූ කෙනෙහිම ධර්මශ්‍රවණේට බණ පිරිස වෙත ගියා. විශාල පිරිසක් සිටි නිසා පිරිස් කෙළවරට වී හිටගෙන බණ ඇසුව එළිවෙනකම් දසුන් කෙළවරදී රජතුමා උතුරාන ශ්‍රද්ධාවෙන් මහත් හඬින් සාදුකාර දුන්නා. රහතන් වහන්සේ දැනගත් රජතුමාගේ සාදුකාර හඬ කතා කළා මහරජතුමනි එන්න කොයි වෙලාවෙද බණ හඬ ආවේ අනේ ස්වාමීනි ඔබ වහන්සේ පළමු ගාථාව සජ්ජායනා කරනකොට මං ආවා මහරජමේ තුම් යම් රාත්‍රියේ හිටවනක් බණ ඇසීම දුෂ්කර දෙයක් නේද නැත ස්වාමීන් වහන්සේ මෙහෙම දුෂ්කර දෙයක් නැ මේ වාගේ බුද්ධ ගුණ අසන්ඳ ලැබෙනවා නම් එක රැයක් නෙමෙයි මුළු ජීවිතේ මුණත් මම හිටගෙන ස්වාමීනි බණ ටික අහන්නම් මට වෙහෙසක් දැනෙන්නේ නැ මගේ හිත සමාධිගත වුණා බුදු ගුණ අහගෙන යනකොට ස්වාමීනි ඔබ වහන්සේ අවකාශ ගංගාව මිහිතලයට හැරෙව්වාසේ අතරක් නැර අති ශ්‍රේෂ්ඨ බුදු ගුණ ගංගාවක් දේශනා කළා නේද ස්වාමිනි බුදු ගුණ තවත් ඉතුරු තියෙනවද මහරජ මා දේශනා කළේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක බුද්ධ ගුණයක්
ස්වාමීන් උපමාවක් මහරජය සියක් කිරියක වපසරියේ ඇති කුඹුරු යායක එක වීකරලේ යට සුවල්පයි. ඉතිරි වීකරල් වල වැට තව ප්‍රමාණයි. ඒ වගේ මා දේශෝ බුදුගුණ එක වීකරලක යට සුවල්පයක් වගේ. නොදේශෝ බුදුගුණ සියක් කිරියෙහි ඉතිරි වීකරල් වල යට වාගේ අප්‍රමාණයි. ස්වාමිනී තවත් උපමාවක්. මහරජ දෙගඩොතලා ගලන ගංගාවකට යම් කෙනෙක් ඉදිකටු මලක් ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුල් වී පිට වී යන ජලයේ සුවල්පයි ඉතිරි ජලයේ අප්‍රමාණයි. එසේ මා දේශෝ බුදුගුණ ඉදිකටු මලෙන් ඇතුල් වී පිට වී යන වතුරසේ සුවල්ප බුදුගුණ ප්‍රමාණයක් නොදේශෝ බුදුගුණ ඉතිරි ජලයේසේ අප්‍රමාණයි. ස්වාමිනේ තව උපමාවක්. මහරජේ අහසේ පියාසර කරන පක්ෂීකුගේ පියාපතට යටවන අහස සුවල්පයි ඉතිරි අහස අනන්තයි. ඒ වගේ මා දේශෝ බුදුගුණ අහසේ පියාසර කරන පක්ෂියාගේ පියාපතට යටවෙන අවකාශයේසේ සුවල්පයි නොදේශෝ බුදුගුණ ඉතිරි අහසසේ අනන්තයි. ස්වාමීනි ගැලපෙන උපමාවක් කියුණා. ස්වාමීනි බුදුගුණ අනන්තයි අවකාශයේසේ. ඒ අනන්ත බුද්ධ ගුණ සම්භාරයක් ඔබ වහන්සේ අතරක් නැර දේශනා කළා. මේ දේශනාව ප්‍රමාණ කළ නොහැකි තරම් ආනිසංස ඇති දේශනාවක්. මේ දේශනාවට මට වෙන ධර්ම පූජාවක් මේ අතේ නැහැ. ස්වාමීනි මේ 300ක් වදුන් වටක් ප්‍රමාණ ඇති ශ්‍රී ලංකාද්වීප පොළව රාජ්‍යය මේ ධර්ම දේශනාවට මම පූජා කරනවා කියලා ලංකා රාජ්‍යයෙන් පූජා කළා. පස්විතින් මහරහතන් වහන්සේ රජතුමාට අනුශාසනා කරලා ලංකා රාජ්‍ය පසු බාර දුන්නා. මේ වාගේ දේශනා තුලින් පැහැදිලි වෙනවා බුද්ධ ගුණ අනන්ත බව. ඒ අනන්ත බුද්ධ ගුණයන් සම්පින්දනේ වී තේනවා බුදු ගුණ පාඨයක් ඉතිපිසෝ ගාථා පාඨේ නමි. බෞද්ධයන් වශයෙන් කුඩා දරුවෝ පවා මේ ගාථා පාඨේ නිතර දන්නවා කියවන. හැබැයි මේ ගාථා පාඨේ තේරුම් අභ්‍යන්තරයට බැහැල බැසුවොත් දැලුවොත් අනන්ත ලෝක ධාතු වල පැතිරී පවට්නා තරම් අනන්ත බුද්ධ ගුණ සම්භාරය මේ ඇතුළත් වී තියෙන බව පැහැදිලි වෙනවා. මේ ගාථාවේ කියවුණානේ කල්පයක් තිස්සේ සරුවඥන් වහන්සේ නමක් වෙන කිසිවක් නොදෙසා බුදු ගුණම දේශනා කරන සේක්නම් කල්පයේ ගෙවි යනවා බුදු ගුණ ගෙවි අවසන් වන්නේ නැහැ කියලා. එතකොට එතෙන්දි සඳහන් කරන්න තියෙන වැදගත් කාරණයක් අපවැන්නෙකු එකවරක් අරහං කියන කෙටි කාලය තුල ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන් 8 වාරයක් අරහං කියන්න. 8 වාරයක් අරහං කියන්නේ නැත්නම් අපි එක වචනයක් කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 8ක් කියන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ එක වචනයක් කියන කෙටි කාලය තුල ලෝතුරා බුදුරජාණන් වහන්සේට පුළුවන් වචන 16ක් කතා කරන්න. එතකොට අපවැන්නේ එක වචනයක් කියන කෙටි කාලයේදී සරුවඥන් වහන්සේට පුළුවන්කම තියෙනවා වචන 128ක් කියන්නේ. 16 වරක් 8 128යිනේ. 128 වචනයක් කියන්න පුළුවන් අපි එක වචනයක් කියන්නේ කෙටි කාලය තුල. හේතුව සරුවඥන් වහන්සේ අති දීර්ඝ කාලයක්, ඒ කියන්නේ සාරා සංඛ්‍යයේ කල්පලක්ෂයක්, සොලසා සංඛ්‍යයේ කල්පලක්ෂයක්, විෂා සංඛ්‍යයේ කල්පලක්ෂයක් තිස්සේ පිරු වාක් සුචරිතානුභව බලයෙන් තමන් වහන්සේට පිහිටා තිබුණා අති ශ්‍රේෂ්ඨ වූ වාක් කෞසල්‍යයක්, වචන කුසලතාවක්. උන්වහන්සේගේ නාභි මණ්ඩලයේ පටන් ස්වරෝච්චාරණ ඉන්ද්‍රියන් දක්වා වාත පිත් සෙම් ආදීන් කිසිදු බාධාවක් නැහැ. සුවිසුද්ධයි ශ්වාස නාලේ, ස්වර නාලේ. එවැගේම ජීවහා ධාතුව දිග පුළුල් තුනී ජීවහා ධාතුවක් නිසා ඉතාම සුවසේ දිව හසුරවන්න පුළුවන්. දෙතොල කිසිය බරක් නැතුව බොහොම පහසුවෙන් විවර කරන්න වහන්න තියන්න පුළුවන්. ඒ වගේම සිංහ රාජයුගයේ යටි හනු වගේ හනු යුගල දෙකම හනු යුගලයේම දෙහනුවම 12ක් චන්ද්‍රරාකා ශේඛාවක් වගේ කවාකාරයි. එනිසාම දන්ත පන්තියේක 20ක් 20ක් බැගින් සම 40ක් දන්තයන් පිහිටා තියෙනවා. අල්පනීති තුඩක් තරම්වත් සිදුරක් නැති හැටියට දන්ත පන්ති දෙක රිදී පටක් වාගේ පිහිටා තිබෙනවා. මුතු ඇට පෙලක් වාගේ බොහොම සිනිඳු, බොහොම ප්‍රසන්න දන්ත පන්ති. එනිසා උන්වහන්සේට වාක් පිත සෙම්මාදී පලිබෝධයක් නැති නිසා, ස්වරණාලේ සවිසුද්ධ නිසා,
දන්තපංකයේ සුපස්සිත නිසා, දෙතල සුපස්සිත නිසා, දිවහා ධාතුව තුනී බැවින් දිගු බැවින් එවැගේම මුරුදු බැවිනුත් උන්වහන්සේගේ චිත්තසංතානයේහි ජවන ප්‍රවෘත්ති ඇති ශීඝ්‍ර බැවිනුත් අපවැන්නෙකු එක වචනයක් කතා කරන කෙටි කාලය තුල වචන 128ක් දේශනා කරන්න තරම් වචී කෞසල්‍යතාවක් තියෙනවා. මෙන්න මේ විදිහේ වාක් කෞසල්‍යයක් ඇති සරුවඥන් වහන්සේට දැන් අපනම් පයක් හමාරක් බණක් කියනකොට උගුර බැරැන්දි වෙනවා, වෙන වෙන අපහසුතා එනවා, දාඩිය දානවා. සරුවඥන් වහන්සේට කිසිවක් නෑ. කවදාකවත් ශ්‍රී දේහේ දාඩිය බිඳුවක් ඇටෙන්නේ නෑ. මුළු ජීවිතේම කවදාකවත් දාඩිය බිඳුවක් නෑ. දුවිලි බිඳුවක් ශ්‍රී ශරීරයේ ඇතෙන් මේ තවරෙන්නේ නෑ. එවාගෙම උන්වහන්සේගේ උගුර බැරැන්දි වීමක් නෑ. උන්වහන්සේට තාම ප්‍රසන්න වූ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයක් තිබුණා. බ්‍රහ්මස්වරයේ අෂ්ටාංග සමන්වාගතයි. විස්සට්ඨ මංජු විඤ්ඤෙයෝ සවනීයෝ විසරිනෝ බින්දු ගම්බීර නින්නාදිත්තේව මට්ටංගිකෝ සරෝ කියන මෙන්න මේ අංග 8කින් යුක්ත වූ ස්වර සම්පත්තියක් බ්‍රහ්මස්වරයක් තිබුණා. බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එක. බ්‍රහ්ම රාජාගේද කතා කිරීමේදී බ්‍රහ්ම රාජාටද මේ වාතපිත සම්මාදී බාධාවක් නිසා ඔහුගේ වචනේ බොහෝම සුවිසුද්ධයි. ඊට වඩා සත සහස්‍ර ගුණෙන් සරුවඥන් වහන්සේගේ වචනේ සුවිසුද්ධ බැවින් ඒ ස්වරයට කියනවා බ්‍රහ්මස්වරය කියලා. අනිකේ සරුවඥන් වහන්සේ නිකරුණේ වචනයක් ප්‍රකාශ කරන්නේ නැහෙනේ. තුන් කල්යල් බලා අසූවන්ට ලොවේ ලෝතුරා සුව සලසා දෙන වචනයක්මයි සරුවඥන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා උන්වහන්සේගේ වචන විලාසය අති විශිෂ්ටයි. විස්සට්ඨ කියන්නේ වචන හොඳවට පිට වෙනවා. වචන හොඳින් පිට වෙනවා උන්වහන්සේගේ. මඤ්ඤු කියන්නේ බොහොම මිහිරි. වචන බොහොම මිහිරි. විඤ්ඤයෝ කියන්නේ අහන්නන්ට හොඳවට පැහැදිලි. අහන්නන්ට හොඳට වැටහෙනවා. සවනීයෝ කියන්නේ දේශවනට බොහොම අමාවක් වගේ මිහිරි. සවනීයෝ. විසරිනෝ කියන්නේ හොඳ හැටි උන්වහන්සේගේ උච්චාරණේ තියෙනවා. බින්දු කියන්නේ වචන සම්පින්දණියකුත් තියෙනවා. දැන් සමහර විට අකුරු එක අකුරක් එක තැනක තව අකුරක් එක තැනක වචන කියන්නේ හරියට ඒ වචනෙට ගැළපෙන අකුර ඒ විදිහටම සම්පින්දණය වෙලා කියවේ. බින්දු ගම්බීර කියන්නේ හරියට අකුණු කොටන වෙලාවේ හෙන හඬක් වාගේ ගම්බීර ස්වරයක් තියෙනවා. නින්නාදී කියන්නේ කුරවි කෙවිල්ලන්ගේ නාදේ වගේ. හිමාල වනාන්තරයේ කුරවි කෙවිල්ලන් මීපැණි වාගේ මිහිරි මී අඹ පැණි රස පානය කළා. යම්කිසි අඹ ගහක යටාත් ඇදගෙන නාදයක් කළා. උඩාත්තට ගිහින් අහනවා. ඒ තරම් ඒ නාදය පැතිරෙනවා නින්නාද සහිතයි. ඒ වාගේ සරුවඥන් වහන්සේගේ වචනයෙහිද නාදය නින්නාද සහිතයි. මෙන්න මේකේ නංග 8කින් යුක්ත වූ බ්‍රහ්මස්වරයකින් ඒ සරුවඥන් වහන්සේගේ දේශනා ස්වරූපයේ පවතිනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරතොත් දස දහසක් වලට එක හඬින්ම ඒ දේශනාවේ සවන් දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී බරණැස් නුවර සමීපයේ ඉසිපතන ආරාම මිගදායේ ඉඳගෙන දේශනා කළේ. ඒ දේශනාව දස දහසක් වලට එක හඬින් ඇහුණා. අඩුපාඩුවක් නැතුව දැන් වෙන කිනුවගේ ශබ්දය ඈතට යනකොට ඇහෙන අඩුයිනේ. එහෙම නෑ. සක්වල දස දහසක් කෙලවර දක්වා එක හඬින්ම ඒ දේශනාවට සවන් දෙන්න පුළුවන් වුණ ඕනෑම කෙනෙකුට. ඒ නිසා නේද අසංකේයයක් පිරිස ඒ තැන්වල ඉඳගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තේ. මෙන්න මේ විදිහේ දේශනා කෞසල්‍යයක් ඇති සරුවඥන් වහන්සේද මුළු කල්පේ මුළුල්ලෙහිම බුදුගුණම දේශනා කරතත් බුදුගුණව සංවන්නේ නෑ කියන එක මෙයින් පැහැදිලියි. ඒ නිසා අපට වෙන කිසිවක් නැතත් බුද්ධ ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියලා මේක සියවර දහස්වර දස දහස්වර සිහි කරනවා නම් එයින්ද අපේ හිත සමාධි කරගන්න පුළුවන්. ඒක සත්‍යක්‍රියාවක් වශයෙන් කරන්න පුළුවන්. සර්පේ දෂ්ඨ කළත් බුදු ගුණ අනන්තයි කියන එක 108 වාරක් කිව්වා නම් සර්පයාගේ විස බැහැල යනවා. වසවිසක් යවන නම් බුදු ගුණ අනන්තයි කියලා ඒකම කියව කියවා ඒ වසවිස මේ ඉවත් කරන්න පුළුවන්. රෝගයක් ආබාධයක් වුණත් බුදු ගුණ අනන්තයි කියන එක කියව කියවා ඒ රෝගයට ප්‍රතිකාර කොට සුවපත් කරන්න පුළුවන්. අමනුෂ්‍යයෙක් වුණත් අමනුෂ්‍යයෙක් ඉස්සරහට ආවත් බුදු ගුණ අනන්තයි කියන එක කියලා ඔහු පළවා හරින්න පුළුවන්. හපන්ඩෙන සුනකයෙකුට වුණත් බුදු ගුණ අනන්තයි කියනකොට සුනකයා ආපස්සට යනවා. මේ වාගේ
හෙනාඩක් පුපුරන වෙලාවේ අකුණක් පුපුරන වෙලාවේ බුදු ගුණ අනන්තයි සිහි කළා නම් ඒ අකුණ නිවාරණය වෙනවා. මේ වාගේ ගමනක් පිටත් වෙනකොට බුදු ගුණ අනන්තයි කියන එක බොහෝ වාරක් හිතින් කියවල පිටත් වෙනවා නම් මාර්ග අනතුරු නැතුව ගමන යනවා. මේ වාගේ අනන්ත අප්‍රමාණ ආනිසංස නෙලා ගන්නට මේ අනන්ත බුද්ධ ගුණ මාත්‍රේ සිහි කළ පමණින් පුළුවන් වෙනවා කියන එක නොයේ හේතු කාරණු සාධක සහිතව අපට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඊළඟට අපි සලකා බලමු. මේ අනන්ත බුද්ධ ගුණයන් සම්පින්දනේ වේතේන ඉතිපිසෝ පාටී තියෙනවා භගවා කියන ශ්‍රේෂ්ඨ ගුණයක්. එයි අපි මුලින්ම කියන්නේ ඉතිපිසෝ භගවා කියලානේ. මේ භගවා කියන ගුණය මුළු බුද්ධ ගුණ සම්භාරයේතම සාධාරණ වචනයක්. භගවා. මේ භගවා කියන ගුණය පිළිබඳව සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ ඉතාම විසිතුරු දේශනාවක් මහා නිද්දේශ පාළියේ දේශනා කළා තියෙනවා. ඒ කරුණ ටිකක් අපි මෙතෙන් ඉදිරිපත් කරනවා. මොකද අපට බුදුරජාණන් වහන්සේගේ පිහිට හැර අන් පිහිටක් ලෝකෙ කොහෙවත්ම නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ පිහිට යම් තාක් අපි ලබා ගන්නවා නම් බුදුගුණ අපි දැනගෙන තේන්නට ඕනේ. බුදුගුණ දන්නා දන්නා පමණට අපට සරුවඥන් වහන්සේ පිළිබඳව ගෞරවය, භක්තිය, විශ්වාසය පිහිට නිසා ඒ සරුවඥන් වහන්සේගේ පිහිටෙන් අපේ දෙලව දියුණුවක් නිවන් ගමන සුවසේ සාදා ගන්නට පුළුවන් වෙනවා. භාවනාවක් කරන යෝගාවචරයෙක් වුණත් යමන්ට යම් කිසි වැරදීමක් ආවා නම් බියක් නැති ගැනීමක් හරි අපහසුතාවක් ආවා නම් බුදුගුණ සීගල පමණින් ඒ කොම දුරවිලා මාර්ගයේ භාවනා මාර්ගයේ යථා තත්ත්වයෙන් ගමන් කරන්න පුළුවන්. පසුගිය කාලේ මීට අවුරුදු 50කට වගේ ඉස්සර දැනට කුඩුම්බිගල කියන ආරණ්‍ය සේනාසනේ දැනටත් ඒක තියෙන මහ වනාන්තරයේ යාලබේ භූමියට අයිති බෞද්ධ නොවන අබෞද්ධ කතෝලික උපාසකයෙක් වනාන්තරයට වෙලා ජීවත් වුණා. එකලා සුමානිකට වරක් පමණ පානම කියන ගම්මානෙට ඇවිල්ලා හාල් පොල් ආදී අරගෙන යනවා. කැලෑමේ අලමුල් පලාපල නෙලාගෙන කමින් ජීවත් වෙනවා. එක දවසක් මොහොත නිින්දෙන් හීනෙන් කියලා තේනවා මේ ඉතිපිසෝ ගාථා නිතර කියවන්න කියලා. ඉතිපිසෝ ගාථා ඔහු දන්නවා. නමුත් බෞද්ධයක් නොවන නිසා ඒක අගය කෙරුවේ නැහැ. මේක බුද්ධ ගුණයක් නෙ මොනවටද මට කියලා ඒක හිතින් භාවිතා කරේ නැතුව හිටියා. නමුත් එදාම හැන්දෑවේ එදාම හන්දෑමේ මෙතුමා පාරේ කැලෑවේ කැලෑපාරක යනකොට දොළපාරකින් බහින තැන දැවැන්ත වලහෙක් හරියට ඉස්සරහට මූණට මූණ හම්බ වුණා. මෝට පැන ගන්නවත් බෑ, වලහට ආපසට යන්නවත් බෑ. හරියට මූණට ආවා. එක පාටමර සිහිනින් කියපු ඉතිපිසෝ ගාථාව හයියෙන් කිව්වා. කියනකොට වලසා විදුලියක් මෙන් ආපසට පැනලා යන්න ගියා. එදා පටන් ඔහු හැම වෙලාවෙම ඉතිපිසෝ ගාථාම කියවන්න පටන් ගත්ත පමණක් නෙමෙයි, ඒ හේතුවෙන්ම ඔහු කතෝලික ආගමත් ඇට දාලා සැබෑ බෞද්ධ උපාසකයෙක් බවට පත් වුණා. පසු කාලයක ඒ සේනාසනේ වටිනා ආරණ්‍ය සේනාසනයක් ඒ කාලේ හිටිය අනගාരിക තාඹුගල අනගාരികතුමා ගෙන්නලා එතුමාට පැවරුවා. පසු කාලයක තාඹුගල ආනන්ද සිරි නමින් එතුමා පැවිදි වෙලා හිටියානේ. අන්න ඒ වාගේ අබෞද්ධයන්ට පවා බුදු ගුණයෙන් ලැබෙන පිහිට අසීමිතයි. ඒ බුදු ගුණයෙන් ලැබිච්ච පිහිට අසීමිත බව නොයේ කතා ප්‍රවෘත්ති වලින් අපට සඳහන් කරගන්න දැනගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව අපි එයින් සෑහීමකටපත් වෙන අතරතේ අපි සලකා බලමු භගවා කියන ගුණෙහි තියෙන ආනිසංසය නැත්නම් අර්ථ සම්පත්තිය. අපේ යෝගාශ්‍රම සංස්ථාවේ සෑම දවසේම සන්ධ්‍යාවේ වන්දනාවක් කරද්දී මේ නවආරහාදී බුදු ගුණ ගැන විශේෂ වන්දනාවක් තියෙනවා. ඒ වන්දනා මෙහිම ගාථාවක් අපි භාවිතා කරනවා. භාග්යවා භංගවා යුත්තෝ භගේහිච විභත්තවා භවේසු වන්ත ගමනෝ භගවා නාමතේ නමු. මේ ගාථාවේ තියෙනවා තේරුම් හයක්. ඒ සරුවඥන් වහන්සේ භාග්යවා භාග්යවන්ත බැවින් භගවා නම් වනසේක. භග්ගවා ක්ලේශයන් භග්න කළ බැවින් භගවා නම් වනසේ. භගේහි යුක්තෝ භාග්‍ය ධර්ම හයකින් යුක්ත බැවින් භගවා නම් වනසේ. විභක්තවා සද්ධර්මයේ බෙද බෙදා දෙසූ බැවින් භගවා නම් වනසේ. භක්තවා සේවනය කළ යුතු උත්තරී මනුෂ්‍ය ධර්මයන් සේවනය කළ නිසා භගවා නම් වනසේ. වන්ත ගමනෝ භව ගමන් අවසන් කළ බැවින් භගවා නම් වනසේක. මේ කරුණු හයක් තියෙනවා.
භාග්‍ය සම්පන්න බැවින්ද, කෙලෙසුම් භග්න කළ බැවින්ද, භාග්‍ය ගුණ 6කින් යුක්ත බැවින්ද, ධර්මයේ බෙදා දෙසූ බැවින්ද, භජනීය කටයුතු ධර්මයන් භජනය කළ බැවින්ද, භවගමන වැමෑරූ බැවින්ද, භගවානං වනසේක. මේ තේරුම් 6 තවදුරට විස්තර වශයෙන් සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා කියලා. භගවාතී ගාරවාදී වචනමේතම් බුද්ධානම් භගවන්තානම් අපිච භග්ගරාගෝති භගවා භග්ගදෝසෝති භගවා භග්ගමෝහෝති භගවා භග්ගමානෝති භගවා භග්ගදිට්ඨීති භගවා භග්ගකණ්ඨකෝති භගවා භග්ගකිලේසෝති භගවා බජි විභජි ධම් පටි විභජි ධම්ම රතනන්ති භගවා භවානං අන්ත කරෝති භගවා භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝති භගවා භාගීවා භගවා භජීවා භගවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්පසද්ධානි අප්පනිග්ගෝසානි විජනවාතානි මනුස්සරාසෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානීති භගවා භාගීවා භගවා චීවර පින්ඩපාත සේනාසන ගිලාන පච්චය භේසජ්ජ පරික්ඛානානන්ති භගවා භාගීවා භගවා අත්තරසස ධම්මරසස විමුක්තිරසස ආදි සීලස ආදි චිත්තස ආදි පඤ්ඤායාති භගවා භාගීවා භගවා චතුන්නං ඥානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූප සමාපත්තීනන්ති භගවා භාගීවා භගවා අට්ඨන්නං විමුක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බ විහාර සමාපත්තීනන්ති භගවා භාගීවා භගවා දසන්නං සංඥා භාවනානං දසන්නං කසින සමාපත්තීනං අසුභ සමාපත්තියා ආනාපාන සති සමාධිස්සාති භගවා භාගීවා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පදානානං චතුන්නං ඉද්ධිපාදානං පංචන්නං ඉන්ද්‍රියානං පංචන්නං බලානං සත්තන්නං බොජ්ජංගානං අරියස්ස අට්ඨංගිකස්ස මග්ගාසි භගවා භාගීවා භගවා දසන්නං තථාගත බලානං චතුන්නං වේසාරජ්ජානං චතුන්නං පටිසම්විදානං චන්නං බුද්ධ ධම්මානං චන්නං අභිඤ්ඤානන්ති භගවා භගවාතේනේ තන්නාමං මාතරා කතන්න පිතරා කතන්න භාතරා කතන්න භගිනියා කතන්න ඥාදිසාලෝ හිතේ කතන්න මිත්තා මච්චේ කතන්න සමන බ්‍රාහ්මණී කතන්න දේවතායි කතං ඉමුක්ඛන්තික මේතම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහ සබ්බඤ්ඤිත ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති යදිදං භගවාති. මේ දීර්ඝ වර්ණාවක්, දීර්ඝ දේශනාවක්, මේවා කටපාඩම් කරගන්න තරම් වටිනාම බුද්ධ ගුණ සම්භාර. මහානිද්දේශ පාළියේ මේක තියෙනවා. මේකේ තේරුම මෙහිමයි. භගවාති ගාරවාදී වචනේ මේතම් බුද්ධානම් භගවන්තානම්. භගවා කියන්නේ සරුවක්නේ බුදුරජාණන් වහන්සේලාට ගෞරව නාමයක්. මේ භගවා කියන වචනේ ගෞරව නාමයක්. අපිච භග්ගරාගෝති භගවා. එසේ නැතත් සරුවක්ඥන් වහන්සේ කෙලෙස් මේ රාගේ භග්න කළ බැවි, බින්ද බැවින් භගවානං වනසේ. භග්ග දෝසෝති භගවා. දේශය බින්ද බැවින් භගවානං වනසේ. භග්ග මෝහෝති භගවා. මෝහය බිඳලූ බැවින් භගවානං වනසේ. භග්ග මානෝති භගවා. මාන්නේ බිඳලූ බැවින් භගවානං වනසේ. භග්ග දිට්ඨීති භගවා. දිට්ඨියේ මිත්‍යා දෘෂ්ටියේ බිඳලූ බැවින් භගවානං වනසේ. භග්ග කණ්ඨකෝති භගවා. කෙලෙස් කටු බිඳලූ බැවින් භගවානං වනසේ. භග්ග කිලේසෝති භගවා. 1500ක් ක්ලේශයන් බිඳලූ බැවින්ද භගවානං වනසේ. බජි විභජි පටි විභජි ධම්ම රතනන්ති භගවා. ධර්ම රත්නය භජනය කළා, විභජනය කළා, හාත්පසින් බෙද බෙදා දෙසූ බැවින්ද භගවානං වනසේක. භවානං අන්ත කරෝති භගවා. කාම භව, රූප භව, අරූප භව ආදී සියලු භවයන් කෙලවර කළ බැවින්ද භගවානං වනසේක. භාවිත කායෝ, භාවිත සීලෝ, භාවිත චිත්තෝ, භාවිත පඤ්ඤෝති භගවා. කාය භාවනාවක්, සීල භාවනාවක්, චිත්ත භාවනාවක්, ප්‍රඥා භාවනාවක් වැඩූ බැවින්ද භගවානං වනසේක. භජීවා භගවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්පසද්ධානි අප්පනිග්ගෝසානි විජනවාතානි මනුෂ්‍යරාසෙය්‍යකානි පටිසල්ලාන සාරූප්පානාකි භගවා. ඒ කියන්නේ ආරණ්‍ය සේනාසන, ප්‍රාන්ත සේනාසන,
මනුෂ්‍යයන්ගේ හඬක් නැති, මනුෂ්‍යයන්ගේ හැසිරීමක් නැති, මනුෂ්‍යයන්ගේ කතාබහක් ආශ්‍රයක් නැති, නිශ්ශබ්දතාවයෙන් පිරිපුන් වුණා වූ, සමථ විපස්සනා භාවනා වඩන්නේ සුදුසු වූ, ධ්‍යාන අභිඥා වඩන්නේ සුදුසු වූ, මාර්ගඵල ලබන්නේ සුදුසු වූ, ප්‍රාන්ත සේනාසන විවේක සේනාසන භජනය කළ නිසාද භගවානං වනසේක. භාගීවා භගවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ භේසජ්ජ පරික්ඛාරානන්ති භගවා. චීවරද ප්‍රණීත ප්‍රණීත චීවර, ප්‍රණීත ප්‍රණීත පිණ්ඩපාත, ප්‍රණීත ප්‍රණීත සේනාසන, ප්‍රණීත ප්‍රණීත ගිලාන ප්‍රත්‍ය භේසජ්ජ පරිස්කාරයන් ලබන්ද භාග්‍යවන්ත බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා අත්ත රසස්ස ධම්ම රසස්ස විමුක්ති රසස්ස අදි සීලස්ස අදි චිත්තස්ස අදි පඤ්ඤායාති භගවා. ඒ සරුවඥන් වහන්සේ අර්ථ රසයේ ලාභී බැවින්ද, ධර්ම රසයේ ලාභී බැවින්ද, විමුක්ති රසයේ ලාභී බැවින්ද, අදි චිත්ත ලාභී බැවින්ද, එවාගෙම අදි සීල ලාභී බැවින්ද, අදි චිත්ත ලාභී බැවින්ද, අදි ප්‍රඥා ලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා චතුන්නං ධානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූප සමාපත්තීනන්ති භගවා. ඒ සරුවඥන් වහන්සේ රූපාවචර ධ්‍යාන සතර ලැබූ බැවින්ද, බ්‍රහ්ම විහාර ධ්‍යාන සතර ලැබූ බැවින්ද, අරූප සමාපatti සතර ලැබූ බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා අට්ඨන්නං විමුක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුකුබ්බ විහාර සමාපත්තීනන්ති භගවා. අෂ්ඨ විමෝක්ෂ කියන ධ්‍යානලාභී බැවින්ද, අෂ්ඨ අභිභායතන කියන ධ්‍යානලාභී බැවින්ද, නව අනුපූර විහාර සමාපatti කියන ධ්‍යාන සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා දසන්නං සංඥා භාවනානං දසන්නං කසින සමාපත්තීනං ආනාපාන සති සමාධිස්ස අසුභ සමාපත්තියාති භගවා. දස සංඥා භාවනාලාභී බැවින්ද භගවානං වනසේක. දස කසින සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක. දස අසුභ සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක. ආනාපාන සති සමාධිලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා චතුන්නං සතිපට්ඨානානං සතර සතිපට්ඨානලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං සම්මප්පදානානං සතර සම්‍යප්පදානලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං ඉද්ධිපාදානං සතරක් වූ ඉද්ධිපාදයන්ලාභී බැවින්ද භගවානං වනසේක. පංචන්නං ඉන්ද්‍රියානං පංච ඉන්ද්‍රිය ධර්මයන්ලාභී බැවින්ද භගවානං වනසේක. පංචන්නං බලානං පංච බල ධර්මයන්ලාභී බැවින්ද භගවානං වනසේක. සත්තන්නං බොජ්ජංගානං සත්ත බොජ්ජංගලාභී බැවින්ද භගවානං වනසේක. ආර්ය අෂ්ටාංගිකස්ස මග්ගස්සාති භගවා. ආර්ය අෂ්ටාංගික මාර්ගලාභී බැවින්ද භගවානං වනසේක. භාගීවා භගවා දසන්නං තථාගත බල ඥානානං තථාගත ඥාන බල 10ක් ලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං වේසාරජ්ජානං විසරද ඥාන 4ක් ලාභී බැවින්ද භගවානං වනසේක. චතුන්නං පටිසම්භිදානං ප්‍රතිසම්බිදා ඥාන සතර ලාභී බැවින්ද භගවානං වනසේක. චන්නම් බුද්ධ ධම්මානං බුද්ධ ධර්ම 6ක් ලාභී බැවින්ද භගවානං වනසේක. චන්නම් අභිඥානං අභිඥා 6ක් ලාභී බැවින්ද භගවානං වනසේක. භගවාති නේතං නාම මාතරා කතං. භගවා කියන මේ නම මහා මායා මෞබිසූන් වහන්සේ තබූ නමක් නොව, නැ පිතරා කතං සුදවුන් මහරජතුමානන් තබූ නමක් නොව, නැ භාතරා කතං නන්ද ආනන්දාදී සහෝදර කෙනෙක් ලැබූ නමක් නොව, නෑ භගිනියා කතං රූපනන්දා ජනපද කල්යාණියාදී සහෝදරී කෙනෙක් ලැබූ නමක් නොව, නෑ ඥාති සාලෝහිතේ කතං මව්පස ඥාතීන් විසින් පියපස ඥාතීන් විසින් ලැබූ නමක් නොව, නෑ මිත්තා මච්චෙහි කතං හිතමිතුරන් ලැබූ නමක් නොව, නෑ සමන බ්‍රාහ්මණෙහි කතං ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලැබූ නමක් නොව, නැ දේවතා එකතන් දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණාදීන් තිබූ නමක් නොව, විමුක්ඛාන්තික මේතම් බුද්ධානම් භගවන්තානම් බෝධ්‍යා මූලේ සහ සම්බඤ්ඤිත ඥානස පටිලාභා සච්චිකා පඤ්ඤති. සරුවඥන් වහන්සේ බෝමඬාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කොට යම් අලුයම් කාලයකදී දසදහසක් සක්වල කම්පා වෙද්දී
සතර මඟ ඵල පිළිවෙලින් ගොස් අරිහත් මලක්තේ අරිහත් ඵලයටපත් වූසේක් නම් ඒ විමුක්ඛාන්ත කියන අරිහත් ඵලයටපත් වෙනකොටම මේ උතුම් භගවා කියන ගුණාමයේ පිහිටියා කියන එකයි මේ ගාථාවේ සූත්‍ර පාඨයේ තේරුම. දැන් මේ කරුණ රාශියෙන් අපට පැහැදිලි වෙනවා භගවා කියන මේ අකුරු තුනේ මොන තරම් ගැඹුරු තේරුම් පෙළක් තියෙනවද? මේ වගේ තමයි එක එක ගුණයක් අරහන් ගුණය ගත්තත් එහෙමයි. සම්මා සම්බුද්ධෝ ගුණය ගත්තත් එහෙමයි. නව මහා ගුණේ එක එකක් ගුණයක් පාසා බැලුවාම අර්ථ රසයෙන් ධර්ම රසයෙන් ගැඹීරත්වයට පත් වී තියෙනවා බුද්ධ ගුණ. මේවා අපි එකින් එකට වටහා ගන්නවා නම් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කොයි විදිහේ ශාස්ත්‍රුන් වහන්සේ නමකටද කියලා බලවත් ප්‍රසාදය ඇති වෙනවා. අවීචේ ප්‍රතම් භවග්‍රේ දක්වා හිවිය ගැවසේ පවත්නා වූ දසදහස්සක් සක්වල කෙල ලක්ෂයක් සක්වල අනන්ත සක්වල පැතිර පවත්නා වූ අනන්ත ගුණ සම්භාරයක් ඇති සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේට නේද අපි මේ එම කටයුත්තකදී බුද්ධ ගුණ හිතේ දරා ගන්නට ඕනේ. ගමනක් යන්න පිටත් වෙන්න ඉස්සර අපි බුදු ගුණ ආවර්ජන කළ ගමන පිටත් වෙන්නට ඕනේ. උදේ අවදි වෙනකොටම වෙන කිසිවක් නෙමෙයි බුද්ධ ගුණ ආවර්ජන කරගෙන හිතේ අවදි වෙන්නට ඕනේ. නිදා ගන්නකොට වෙන කිසිවක් නෙමෙයි බුද්ධ ගුණ ආවර්ජන කරගෙන නිදා ගන්නට ඕනේ. වැඩක් පටන් ගන්නකොට වෙන කිසිවක දෙයකට වඩා පළමුවෙන් බුද්ධ ගුණ ආවර්ජන කරලා ඒ වැඩ පටන් ගන්නට ඕනේ. මේ විදිහට තමන්ගේ මුළු දවසේ සෑම කටයුතුකදීම යටත් පිළිසෙන් බත් පිඩක් අනුභව කරන කොටත් බුදු ගුණ සිහි කරගෙන බත් පිඩ අනුභව කරන්න ඕන. වතුර ටිකක් පැම්පහස වෙන කොටත් බුදු ගුණ සිහි කරගෙන පැම්පහස වෙන්න ඕන. මේ වාගේ දාස පුරා සෑම කටයුතුකදීම අපට බුදු ගුණ සිහි කරගෙන බුදු ගුණ සිහියෙන් කටයුතු කරන් ලැබෙනවා නම් අපේ හෘදේ సంతානෙහි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා හා සමානව අපට දැනෙන්න පුළුවන්. එවාගේ මේ බුදු ගුණ ආවර්ජන කරගෙන කටයුතු කරන්නාගේ సంతානෙහි හැම විටම බිය තැතිගැනීම් සංසිදෙනවා. ප්‍රීති සෝමනස්ස බහුල වෙනවා. හැම විටම ප්‍රීතියෙන් සෝමනසින් ඉන්න කෙනෙක් වෙනවා. දුක් දොම්නස් ඉවසන්නේක් බාටපත් වෙනවා. බිය තැතිගැනීම් නැති කෙනෙක් වාගේ දුක් දොම්නස් නැති කෙනෙක් හා ඉවසන සමත් කෙනෙක් බාටපත් වෙනවා. එවාගේම තමන්ගේ සිතේ හරියට සරුවක්න ධාතුන් වහන්සේලා තැන්පත් කළ ධාතු කරඬුවක් වාගේ තමන්ගේ సంతානය පූජනීයත්වයට පත් වෙනවා. ඒ වගේම මොනවා හරි පාපයක් කරන්න කරුණක් ඉදිරිපත් වුණා නම් මෙන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නවා වගේ හිතට මැවී පෙනී ගිහින් ඒ පාපෙන් වළකිනවා. සමාහට බුදුබා පතන්න පවා හිත නැමිනවා. ඒ වගේම භාවනා වඩන්න ගියා නම් ඊටාම සාර්ථකව භාවනා කරගන්න පුළුවන් වෙනවා. සීලයක් රකින්න ගියත් ඊටාම සාර්ථකව සීලය රකගන්න පුළුවන් වෙනවා. බුදු ගුණ ආවර්ජන කරමින් ගොවිතැනක් කළා නම් ශස්ත්‍රීක අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වෙනවා. කුඩා දරුවන් අදින දෙමව්පියෝ බුදු ගුණ ආවර්ජන කරමින් දරුවන්ගේ වත් පිළිවෙල් කරනවා නම් ඒ දරුවෝ නිරෝගී බවටපත් වෙලා යහතින් ජීවත් වෙනවා. මේ වාගේ හැම කටයුත්තකදීම අපි බුදු ගුණ ඉස්සරහට ගන්නට ඕනේ. මේ බුදු ගුණ භාවනාව ඊටාම වැදගත් වෙන. දැන් මේ එක ගුණයක් අරගෙන ඒ ගුණයම නැවත සිය දහස් වර සිහි කර කර හිටියක් එම් බුදු ගුණ භාවනාවක් වැඩෙනවා. පින්නතුන් අහලා තියෙනවා නේද? අපි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න දිනක වේළුවනාරාමේ සිද්ධියක්. ඒ කියන්නේ වේළුවනාරාමයේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වැඩ ඉන්න කාලයේ විහාරස්ථාන 18ක් ඒ රජගහනුවර සමීපයේ ඇති වුණා. භික්ෂුන් වහන්සේලා දහස් ගණන් වැඩ හිටියා. එක්තරා වීථියක සෙල්ලම් කරන වයසේ දරු දෙන්නේ එක දරුවෙක් බෞද්ධයෙක්, එක දරුවෙක් අබෞද්ධයෙක්. මේ දරු දෙන්නා සෙල්ලමට කැට ගහන ක්‍රීඩා පුරුදු කරගෙන හිටියා. ඉතින් මේ දෙන්නා විනෝදෙන් කැට ගහන වෙලාවේ, කැට ක්‍රීඩා කරන වෙලාවේ බෞද්ධ ළමයා නිතරම නමෝ බුද්ධස්සය කියලා කැටේ වීසි කරන්නේ. හැම වෙලාවෙම මේ දරුවා දිනනවා. අනිත් දරුවා කියන්නේ නමෝ අරහන්තානම්. එයාත් අදහන්නේ නිගණ්ඨනාත පුත්‍රයන් වැනි රහත් කෙනෙක්නේ. නමෝ අරහන්තානම් කියලා කැටේ වීසි ගොඬ පරදිනවා. පසුව මේ අබෞද්ධ ළමයා හිතුවා මාත් මේක පාඩම් කරගන්න ඕනේ කියලා නමෝ බුද්දස්ස කියන එකෙන්ම කැටේ වීසි කරනවා. දැන් දෙන්නටම සමානව ජය පරාජය ලැබෙනවා. මේ අබෞද්ධ ළමයා හරියම දුප්පත්.
ඒ දරුවාගේ දෙමව්පියෝ ජීවත් වන්නේ දර විකුණලා. ඉතින් මේ දරුවයි පියයි කරත් බැඳගෙන ගියා නගරෙන් පිටතට සොහොම් පිට්ටනියත් පහු කරගෙන කැලෑවේ දර කපාගෙන ඉන්නේ. ඉතින් උදේ ගියපු ගමන කරකුන් දෙන්න කෑමට ලිහලා දාලා දර කැපලා කරත්තෙට පැටෙවුවා. ඉතින් හැන්දෑ වෙනකම් මේ වැඩේ කළා. හවස කරත් බැඳගෙන ඉඳි තින් ගොනුන් දෙන්න හොයාගන්න එපාය. ඒ දරුවාට කිව්වා මං එනකම් කරත් ළඟ ඉඳ දරුව මම ගොනුන් දෙන්න හොයාගෙන එන්නම් කියලා අඩිපාර දිගේ ගියා. වෙනත් ගවයන් එක්ක මේ ගොනුන් දෙන්න නගරෙටම ගිහිල්ලා. ඉතින් අඩිපාර දිගේ ගිහිල්ලා ගිහිල්ලා බලාන ගොනුන් දෙන්න හොයාගෙන එන්න හදනකොට මෙන්න නගර ද්වාරය වහලා. දැන් පිට වෙන්න බෑ නගරෙට කොටු වුණා. දරුවාතර මං උනාර සොහොම් පිට්ටනියේ සමීපේ වනාන්තරේ. ඉතින් දැන් හැන්දෑ වේගණ යනකොට මේ දරුවාට බඩගින්නයි පිපාසයි භීතියයි ඔක්කොම. ඇඳිලි වැටියගෙන උට කියන්න කරන්න දෙයක් නෑ. එහෙන්ද පේන කෙනෙක් නෑ. අර කරත්තේ යටට වී නිදාගත්ත ගෝණියට යට වෙන. මේ ගෝණිය තියෙනවානේ කරත්තයාට බඩු දාගන්න. මේකට වෙලා වකුට වෙලා නිදාගත්තා. හැබැයි සීතලයි මෙහෙන් බයයි ඉඳහිට නිින්දත් යනවා ඉතිහිට අවදිත් වෙනවා නිකම් භීතියෙන් හිටියා. ඉතින් පියාට ගෙදර නිින්දක් නෑ. ඇයි දරුවා අනාථයිනි දැන් මේ මහා සොහොම් පිට්ටනියක් සමීපේ මොන අනතුරු වෙයි දන්නේ නෑ. නපුරු සතුන් ඉන්නවා නපුරු අමනුෂ්‍යෝ ඉන්නවා. ඒ මිනිසයා ගෙදරට කොටු වෙලා එළි වෙනකන් අවදියෙන් දුකෙන් හිටියා. ඔය අතරත රාත්‍රියේ මැදියම් කාලේ ගොදුරු සයාගෙන ආව අමනුෂ්‍යෝ දෙන්නේ එයින් එකමනුෂ්‍යෙක් සම්මාදිට්ඨිකයි පස්පව් කරන්නේ නැහැ. එකමනුෂ්‍යෙක් මිත්‍යා දෘෂ්ටිකයි නපුරුයි. මේ නපුරු මිත්‍යා දෘෂ්ටි අමනුෂ්‍යයා අර අනිත් එක්කෙනාට කිව්වා අද නම් රශ්මි පිටින් ගොදුරක් තියෙනවා. කිව්වා එහෙම අල්ලන්න යන්න හිම්පා. ඒ දරුවා සමාට බුදුගුණ දන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් අත තියන්න එපා. එන්න එන්න අපි වෙන ගොදුරක් හොයාගන්න යන් කියලා අඳගාගෙන ගියා. නමුත් මේ බෞද්ධ අමනුෂ්‍යයාට නොපෙනෙන්න අර අබෞද්ධ නපුරු දුර්දාන්ත අමනුෂ්‍යයාගෙන් දරුවාගේ කකුල ඇල්ලුවා. ඉතින් අඩනින්දවා ගිහිටියේ මේ දරු එක පාටම අර සෙල්ලමට පුරුදු කරපු නම බුද්දාස කියන වචනේ කිව්වා. ඒක එකතරයන්නේ බොහෝ වාරයක් කියවෙන්නේ නැති. නම බුද්දාස කියලා බයෙන් ඉන්නේ. මේ කියනකොටම බුද්ධ කෙනෙක්ගේ මේ වචනේ නිසා අමනුෂ්‍යයා තිගැස්සෙලා වීසි වෙලා බියටපත් වෙලා දඟල් මේ වෙවුලන්න ගත්තා. මේක දෙයක් අනිත් එක්කෙන් දැකලා කිව්වා මේ නිසා තමයි මම අල්ලන්න එපා කිව්වේ. මේ දරුවා බුදුගුණ දන්න දරුවෙක්. දැන් ඉතින් මේ වරදට දඬුවම් විඳින්න ඕනේ. නැත්නම් වෛශ්‍රණ දිවරාජයාගෙන් නෝරදවාම දඬුවම් තමුන්ට ලැබෙනවා. නිසා වහාම මේ දරුවා රැක ගන්නට ඕනේ. මේ දරුවාට ආරක්ෂා සැලසන්න ඕනේ කියලා දෙන්නම මෞපිය වෙස්ෙන් මැවිය පෙනී ගියා. මෞපිය වෙස්ෙන් ඉස්සරහට ආවා. දැන් ඉතින් දරුවාගේ බයක් නේ අම්මා තාත්තා වනි. ඉතින් අර වරද කරපු අමනුෂ්‍යයාට කිව්වා ගිහින් රජ්ජුරුවන්ගේ රජ්ජුරුවන් මේ වඩන හන්තලියෙතම රාජභෝජන ගේන්න කියලා කෑම. ඉතින් අමනුෂ්‍යයාට අහසින් යන්න පුළුවන්නේ. රජ්ජුරුවන්ගේ රාත්‍රියේහි ඉතිරි ආහාර තිබුණා. ඒ රන්තලියෙත රාජභෝජන බෙදාගෙන ගිනල්ලා මේ දරුවාට කැවුවා මව්පියන්ගේ හැටි. ඉතින් මේ දරුවා ආහාර ගත්තා. ආහාර නිදාගත්තා. එළි වෙනකම් මේ අමනුෂ්‍යෝ දෙන්න ගියේ නෑ. වෙන උවදුරක් නොවෙනු පිණිස ආරක්ෂා කරන හිටිය. හැබැයි මේ රන්තලියේ පිට පැත්තේ අකුරු පෙළක් ලිව්වා මේ සිද්ධිය රජිරුවන්ට පෙනේවා කියලා. උදේ එළිය වැඩනකම් මේ දෙන්න ඉඳලා ඉතින් අතුරු දහන් වෙලා ගියා. එළිය වැඩනම් පස්සේ දරුවාට බයක් නැණි. ඔය අතරේ තින් නගරද්්වාරේ අරිණකම් ගේට්ටුව ළඟටම වෙලා හිටියේ පියතුමා. දොර අරපු ගමන් ඉතින් ගොනුන් දෙන්නත් අරගෙන ආවා මේ කරත් කියන තැන සොයාගෙන. හැබැයි සැකෙන් බයෙන් ආවේ දරුවාට මොනවා වෙලා ඇද්දෝ කියලා. නමුත් මෙන්න තාත්තා එනකොට පුතා ඉස්සරහට ඇවිල්ලා hina වෙලා පිළිගත්තා. ඉතින් ඒ පියාට පුදුම සැනසෙල්ල. ඉතින් එහම කොහොමද දරුවා ඊයේ රාත්‍රියේ නිදාගත්තද මුකුත් බයක් හිම නැද්ද? ඇයි තාත්තා යාමයි මට ඇවිල්ලා කෑම දුන්නනේ. මං දන්නේ එච්චරයි. මං උතර නිදාගත්තා. ඉතින් මේක කතා කර කර ආවා. එනකොට මෙන්න රජගෙදර රන්තලිය හොයනවා රජුරන්ට උදේ මේ වරන් රන්තලිය නැතු. රාජපුරුෂෝ නානා දිසා භාගයන් යවිදවිද සොයනවා. තිමේ කරත්තේ යන මාර්ගයේ යන රාජපුරුෂයාට පෙනුණ කරත්තේ උඩ මේ රන්තලියක් දිලිසි දිලිසි තියෙන. බැලුවම රජුරන්ගේ රන්තලිය. ඉතින් කරත්තයත් එක්කම මේ පියායි පුතයි දෙන්න රජවාසයට කැඳවාගෙන ආවා. රජුරන්ට රන්තලිය දුන්නාම
සැබවින්ම අර පිටපැත්තේ ලියලා තිබුණු අකුරු පෙළ හරියට පැහැදිලිව පෙනුණා. මේ රාත්‍රී කාලේ අමනුෂ්‍යයන් දෙන්නෙකු විසින් මේ කුඩා දරුවාට අහසින් ඇවිල්ලා මේ රාජභෝජනත් අරගෙන රන්තලියෙන් කෑම දුන්න. ඒ දරුවාගේ වරදක් නෙමෙයි, ඒක අමනුෂ්‍යයන් කරපු වැඩක් කියන එක ඒකේ ලියලා තිබුණා. ඒක කියලා තිබුණා මේ බුදුගුණ කියම නිසා මේ සිද්ධිය වුණේ කියලා. පස්සේ රජුරෝ මේ දෙන්නට බොහෝම සැලකිල්ලෙන් කෑම බීම සංග්‍රහ කරලා දෙන්නම එක්කාසු කරගෙන ගියා වේළුවන ආරාමයට. ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා මේ ප්‍රවෘත්ති කිව්වා. අසා සිටියා ස්වාමීනි, සොහොම් පිට්ටනීකාරි, මහවණේකාරි, ඕනෑම තැනක සැපසේ නිදන්ද, සැපසේ අවදි වෙන්න මේ බුදුගුණ තරම් වෙනත් දේවල් තියෙනවද? එතකොට සරුවඥන් වහන්සේ කරුණු හයක් දේශනා කළා. එයින් පළමුවෙන්නේ බුද්ධ ගුණ. සුප්පබුද්ධං පබුඤ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිච්ඡං බුද්ධගතා සති. යම් බෞද්ධේ ප්‍රයදාවල් නිතර බුදු ගුණ සිහි කරනවා නම් ඒ බෞද්ධයා සැපෙන් නිදෙනවා, සැපෙන් අවදි වෙනවා කියන එක ගාථාවෙන් දේශනා කළා. ඔයගේ ගාථා හයක්. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිච්ඡං ධම්මගතා සති. යම් බෞද්ධේ ප්‍රයදාවල් දෙකේ නිතර ධර්ම ගුණ සිහි කරනවා නම් ඒ තැනැත්තාද සැපසේ නිදා, සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිච්ඡං සංඝගතා සති. යම් බෞද්ධයෙක් නිතර සෑදාවල් දෙකේ සංඝගුණ සිහි කරනවා නම් ඒ තැනැත්තාද සුවසේ නිදා, සුවසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිච්ඡං කායගතා සති. යම් බෞද්ධයෙකුට රෑදාවල් දෙකේ කායගතා සතිය නිතර භාවිතා වෙනවා නම් ඒ තැනැත්තෝද සැපසේ නිදා, සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච අහිංසාය රතෝ මනෝ. යම් බෞද්ධයෝගේ సంతානයේ නිතර කරුණාව භාවනා වශයෙන් පුරුදු වෙනවා නම්, කරුණා භාවනා පුරුදු කරනවා නම් ඒ තැනැත්තාද සැපසේ නිදා, සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිභාවනාය රතෝ මනෝ. යම් බෞද්ධ යෝගයේ సంతානේ මෛත්‍රී භාවනාව නිතර පිහිටා තිබෙනවා නම් ඒක නැත්තාද සැපසේ නිදා, සැපසේ අවදිය. මේ ගාථා හයෙන් දේශනාවක් පැවැත්වුවා. ඒ දේශනාව සානේදී බෞද්ධයන් නොවූ මේ පියයි පුතයි දෙන්නාම සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. පසු දවසක මේ කුඩා දරුවා බුදුසසුනේ පැවිදි වුණා, සියලු කෙලෙස් නැසා අරිහත්ත්වයට පත් වුණා. උන්වහන්සේගේ හඳුන්වන්නේ නම භූතපාල ඉස්තවරයන් වහන්සේ, භූතපාල රහතන් වහන්සේ. මේකයි නම. ඉතින් මේ වාගේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා බෞද්ධයන් වශයෙන් අපට කොච්චර බුදුගුණ තුලින් වැඩ ගන්න පුළුවන්ද කියන එක. ඒ නිසා අපට බියක් ඇති ගැනීමක් නූපදින්න, අතුරු අන්තරා වලකින්න, සතුරු උපද්‍රව වලකින්න, ග්‍රහ දෝෂ අපල උපද්‍රව වලක්වා ගන්න, එවැගේම තමා සිතූ පැතූ යහපත් කටයුතු සඵල කර ගන්නට බුද්ධ ගුණ තරම් ඖෂධයක්, බුද්ධ ගුණ තරම් ආරක්ෂාවක්, බුද්ධ ගුණ තරම් මන්ත්‍රයක්, බුද්ධ ගුණ තරම් සාන්තියක් වෙන නෑ කියන එක මේ දේශනාව තුළින් පැහැදිලි වෙනවා. ඒ අපි බොහොම කරුණාවෙන් මතක් කරනවා අපේ මේ පින්වත් සෑම දෙනාට තබන තිවරක් ගානේම බුදු ගුණ ආවර්ජනා කරන්න පුරුදු වෙත්වා කියන මේ ආරාධනය. එදා සරුවඥන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවා. එතකොට එදා ඒ මව්පියයි පුතයි දෙන්නාට මඟඵල නිවන් ලබා ගත්තා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අර විස්තර විවරණ දේශනේ පැවැත්වුවා. දැන් මේ පද එකක් එකක් ගානේ විස්තර කරනවා නම් හිතුවේ එළවෙනකම් කියන්න කරුණු තියෙනවා. ඒ තරම් කාලයක් අපි ගන්නේ නැහැ මේ කෙටි මතක් කෙලේ. භගවා කියන ಗುಣමාත්‍රයේහි මොනතරම් ගැඹීර අර්ථ සම්භාරයක් සම්පින්දෙන වේ තියෙනවද කියන එක තේරුම් ගන්නයි. එනිසා එදා සරුවඥන් වහන්සේ දෙසූ මේ බුදු ගුණ යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් ඉස්සර වෙලා කෙරෙන්නේ
බුදුගුණ අරමුණේ සිත පහදිනවා. සිත පහදිනකොට චිත්ත චෛසිකයන් දෙකම පහදිනවා. චිත්ත චෛසිකයන් දෙක පහදිනකොට චිත්ත චෛසිකයන් පිහිටා තිබෙන 15 වෙන හෘද වස්තු රූපේ පිරිසුදු වෙනවා. පහදිනවා. හෘද වස්තු රූපේ ප්‍රසන්න වෙනකොට ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වෙනකොට සකල ශරීරයේම ලේ පැතිරී යාමින් පිරිසුදු ලේ පැතිරී යාමින් රෝගාබාධ සුව වී ශරීරයේ වර්ණයේ පැහැපත් වෙනවා. නිරෝගී රූප කලාප පහළ වීම නිසා ආයුෂ වැඩි වෙනවා. ශරීර වර්ණයේ වැඩි වෙනවා. ශරීර සැපේ වැඩි වෙනවා. කාය බලය වැඩි වෙනවා. ප්‍රඥා බලය වැඩි වෙනවා. එපමණක් නෙමෙයි. ඒ නිසාම සිත පිරිසුදු වීම නිසා කාය නිරෝගී වීම නිසා සැපෙන් නිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොපෙනී යනවා. දෙවියන්ගේ ප්‍රසාද ලැබෙනවා. මිනිසයන්ගේ ප්‍රසාද ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. එවාගෙම ශරීර වර්ණයේ මුහුණේ වර්ණයේ පැහැපත් වෙනවා. වසවිස අවියාවුද ගිනි මේ විපත්ති වලකිනවා. හිතේ සමාධි ශක්තිය වැඩි වෙනවා. මරණ ආසන්න මොහොතේ මනස සිහිනුනේ යුක්ත වෙනවා. ආයු කෙලවරේ කාන්තේ සුගති ලෝකයක උත්පත්ති ලැබෙනවා. බුදු ගුණේ වැඩුව කෙනෙක් කවදාකවත් පිටසක්වලේක උපදින්නේ නැතුව මේ මංගල සක්වලේම උපදිනවා පාරමී පුරා ගන්නද. බුදු ගුණ වැඩුව කෙනෙක් සසර ගමනේදී නිවන් දකින්නතුරු කවදාකවත් මිසදුටු කුලයක නූපදී සම්මා දෘෂ්ටික කෙනෙක් බවට පත් වෙනවා. මිසදුටු කුලයක උපන්නත් සම්මාදිට්ඨියම පිහිටා සිටිනවා. බුදු ගුණ භාවනා කරන කෙනෙක් කවදාකවත් අංග විකල නැවේ පරිපූර්ණ ශරීර අවයවය ඇතුව සෝභමාන ශරීරය ඇතිව උපදිනවා. බුදු ගුණ වැඩුව කෙනෙක් සසරදී කවදාකවත් පාපි මිත්‍ර සේවනයේකට නැමැති කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබනවා. බුදු ගුණ වැඩුව කෙනෙක් සසර ගමනේදී කවදාකවත් මුඛ රෝගයක් හටගන්නේ නැතුව උම්මත්තක මන්ද බුද්ධික වෙන්නේ නැතුව බොහොම වාසනාවන්ත බුද්ධිමන්ත කෙනෙක් බවට පත් වෙනවා. බුදු ගුණ භාවනාව පුරුදු කරපු කෙනෙක් සසර ගමනේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ තමන් වෙත සරුවඥන් වහන්සේලා පහළ වූ කාලයක නම් සරුවඥන් වහන්සේලා තමන් වෙත වඩිනවා. ඒ වගේම බුද්ධ ගුණ භාවනා පුරුදු කරපු පුජ්‍යලයා සසර ගමනේදී ගම්බීර අර්ථයන් ගම්බීර ධර්මයන් අවබෝධ කරගන්න ඥාන සම්පන්න වෙනවා. ඒ වගේම සරුවඥන් වහන්සේ නමක් දුටු කෙනෙහිම ප්‍රසාදයටපත් වී ධර්ම ශ්‍රවණේ කරලා තමා පැතුවේ රහත් බෝධියක් නම් ඒ රහත් බෝධිය සාක්ෂාත් කර ගැනීමෙන් සතර මඟ ඵල පිළිවෙලෙන් අමා මහ නිවන ආબોධ කර ගන්නවා. පසේ බුද්ධත්වයේ පතාගෙන ගියා නම් පසේ බුදු බවත්, ලෝතුරා බුද්ධත්වයේ පතාගෙන ගියා නම් ඊට පාරමී සම්පූර්ණ වූ දවසේ ලෝතුරා බුදු බවල් ලබා ගන්න මේ බුදු ගුණ භාවනාව හේතුකනිශ්‍රේ වෙනවා. අපේ රටේ ඉස්සර වැඩිහිටි දෙමාපියෝ නිතරම බුදු ගුණ වඩන බව අපි අහලා තියෙනවා. උරුම රට, තායි රට වැනි තේරවාද බෞද්ධ රටවල හරියට බුදු ගුණ වඩනවා. ලොකු කොඩා සෑම දිනම බුදු ගුණ භාවනා කරන සෑම විහාරස්ථානයකම පොදුවේ භාවිතා කරන්නේ නාගුණ වැල් තියලා තියෙනවා. ඉතින් ඇවිල්ලා සිය ගණන් දහස් ගණන් පිරිස එක්කාසු වෙලා බුදු ගුණ වඩනවා. සජ්ජායනා කරනවා, හිතින් මෙනෙහි කරනවා. මෙන්න මේක නිසා බුදු ගුණ වඩන පින්නතුන් වැඩි වැඩි තරමට බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ මේ පින්වත් සෑම දෙනාම ඒ අතින් වාසනාවන්තයි. අද මේ පින්නතුන් පැමිණ සිටින්නේ දවස පුරාම ආගමික පින්කම් වල යෙදී ජීවිතයේ උසස්ම පාරමී පුණ්‍ය නිධානයක් නිධාන කර ගැනීම පිණිසයි. එතකොට සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී පුරා මේන් අවුරුදු 2586 කොත් මාස 8කට පෙර බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදුබාට පත්වී වදාලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට අමාදහම් වැසි වස්සවල 22 අසංකේය 60 කෝටි 50 ලක්ෂයක් පමණ දෙනා ජීවමාන කාලයේ නිවන් පුර පමනුවල සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ දේශනා කොට වදාර අදිෂ්ඨාන කොට තබා මේන් අවුරුදු 2542 කට පෙර අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් නිවන් පුර වැඩියා. දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් මෙන් ඒ ශ්‍රී දේහේ පවා නිවී ගියා. එවාගෙම තමන් වහන්සේ වැඩිහිටි විහාරස්ථාන රාජධානි උයන්පුකුණු මාලිගා නෂ්ටාවශේෂ වුණා. රහතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සුවකයේ කර්මාරූපව පරලෝ ගියා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම
එනම් මේ ඉරාඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දරුවල් ඉඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලිමුදල් ආදී පාරිභෝගික වස්තු හැමෙන් බීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ මේ ශරීර කූඩු හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි එවැගේම අපිරිසුදු බැවින් අසුබයි පිළිකුල් බැවින් අසුබයි මෙසේ අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුබ ස්වභාවයෙන් යුක්ත වූ සංස්කාර ධර්ම ඒකාන්තයෙන් පීලන සංකත සන්තාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරි සත්‍යයි දුක නැවත නැවත උපදවන ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි දුක සමුදයර නැති නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් යුක්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි නිවන අවබෝධ කර ගැනීමට වැඩි යුතු නීයාන හේතු දස්සන ආදිපතේ ආර්ථයෙන් යුක්ත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා අති දීර්ඝ කාලයක් පිරූ දාන ආදී පාරමී බෙලින් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනින් සැනසීමටපත් වුණා සසර දුක් තරණී කළ කෙලස් ගිනි කඳු නිවා සාන්ත නිවනින් සැනසේ වදාළ සීල බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට සමකල්ලි සිතින් කයින් වචනිනුත් අපේ ත්‍රිවිධ ද්වාරයෙන්ම ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනා කුසල් පාරමී බාටපත් වී පැතූ බෝධියකින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමි. දැන් මේ සන්ධ්‍යාවේ පින් හෙට දවසේ ධර්ම ශ්‍රවණය කළ ඥාතීන් දෙවියන්ද පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වමු. දැන් මහා සංඝ රත්නයේ කරුණාවෙන් පින්තුන්ට ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු සුපති සාදු සාදු අනුමෝදවන්න සාදු අනුමෝදිතම් කමාමි කමි සම්බං සෝපති නිරෝධන වාසෝල සිය විශේෂයන වාක්‍යය. සාමලයේ පිරිසක් 1840ක් පමණ වෙන්නේ. එවාගේම උපාසක මහත්වරු, එවාගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යවරු, රාජනසිරි නෑනවරු ඒ ආට කොටස් වෙන් කළ තියෙන මෙතුගඩේ නෙමෙයි. ඒතකොට මේ සියල්ලම එක්කාසන 300කට වැඩි ප්‍රමාණ. ඒ දරු ස්වාමීන් වහන්සේගේ භාවනා කමඨාන් තුළ බොහොම ආදර්ශමත්. අපි ලංකා බොහෝ දෙනා සමාරිත භාවනාවනේ ඒ කසුන වඩන්නේ සමත භාවනා වඩන්නේ ධ්‍යාන භාවනා වඩන්නේ කොහොම අන්තරාවල් වැඩි කියලා මොන මොන්තරාවක් නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ උපදෙස් දෙලා කියලා බොහොම ඉන්න ජීවිතයක් තෝයෝගාවතය ආනාපාන සතියෙන් පටන් ගන්න ආනාපාන සති කර්මස්ථානයෙන් පටන් ගෙන ඒක යවලා ධ්‍යාන හතරක් ඊළඟට ජත්තු සහකාර ධ්‍යාන 32ක් උපදවන ඊළඟට
ඕදාත පසල අට්ටික සංඥාවෙන් ඕදාත පසලන්න ඕදාත ධ්‍යාන හතරක් උපදෝ. ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528ක් උපදෝ. ඊළඟට දස අසුභ ධ්‍යාන 10ක් උපදවනවා. තවත් පළතුලෙන් දස පසල ධ්‍යාන උපදවනවා. එයින් නැවතින්නෙත් නෑ තවත් පළතුලෙන් වක්ක විහාර ධ්‍යාන සියල්ල සම්පූර්ණ කරලා අරූප සමාපත්තිය කරගන්නවා. ඊළඟට විදර්ශන ආකාරයක් ඒ සමාර උපාසිකා මවරුතාව දසල්ලරගලක්ක සමාර උපාසිකා මවරුතාව ඒවයින් ගිහාල සමාජ සමාපත් එතදලා විදශනා ලබල මුදුලදම දියාය ඉන්න අප ලංකාලක් ඒ අගේ වාසනාලන්තයිනි බුරුම රටවාඩා වාසනාවන්තයි ලංකාව ඒ රටවාසය ලංකාව ගැන කැල්ල පුදුම ගෞරවය ලංකාව එතදන්න මහාපුුණලන්තය කෙලයිගේ බුරුම රටවාස බෞද්ධයතියන් ඒමකද ලෝකයේ කොච්චර රටවාක මුල ලෝකනා බුදුරජාණන් වහන්සේ තුවාරයක් වැඩම කරවාලා දාල ශ්‍රී ලංකාවට. ඇල්වාවෙන් පසුව ලෝතරා බුදුරජාණන් වහන්ස පිටදී වදාළ බෝධී වහස ලැබුණ ලංකාවට. අසන්දුන්න සරුවත්තගාතු පස් නමක් වැඩන්න ලංකාව. එකතන බුදුරත් යුදමින් ද්‍රෝණ සරුවත්තගාතන් වහසේලා වැඩියන්න ලංකාව පමණක් තුළගලි මාචයි. ඒකට ගාරම ලියවනේ ලංකාව පමණයි. අත්තකතා ලියවනේ ලංකාව පමණයි. ඒ හැල දේතුල්ල ශ්‍රී ලංකාව ලෝකයන ගරුකටයුතු පූජනීය පටක්දාට පත්වලා ආතාතීකේ ඇඟිල්ල දික්කල කියන්ත බැරි තරම් මේ ස්වාමීන් වහන්සේ තමලයි අධිගන ලබා නැත්ත කියන්ත බැරි තරම් ලංකාව අධිගන ලාභීන් ගෙන්න පිරී තිබුණා. ඒ කාලේ 100ක් බෞද්ධාගම වලන ගත්ත පිරිසේ කියා ඉතිරටවලින් පවා ලංකාවට ඇවිල්ලා පෞදේලා ධ්‍යාන භාවනා වඩලා කෙලෙස් නැස අරිහත්යට පත් කීකේ. මේ හැම ආකාරයකින්ම ශ්‍රී ලංකා වාසනාවන්තයි. අද වෙනත් ඒ වාසනාව බෞද්ධයන්ට තේරෙනවා. ලංකා වාසයේ බෞද්ධයන්ට කියන ඒ වාසනාව ලෝකේ පාට වදිනවා. නිසා බෞද්ධයන් වාසයේ ලබු බොහෝම උද්යෝගීලත් තමයි ප්‍රතිඵල නිරන්තර කටයුතු කිරීම ලක්ෂණය. නිසා මේ පොඩකන් විවේක සේනාසනයේ පවත්වාගෙන යන ආගමික වතාවක් තුළින් මේ සේනාසනයේදීම අපේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට එවැගේම සිල්වත් ගුණවත් මේ දායක මහත්තුරු මවරු දූදරුවන්ට මේ බුදු සසුනේ ඒ විදිහේ සියලු සමාධි ප්‍රඥා තේසයෙන් ගුණ වඩාගෙන ධ්‍යාන සමාධි සමාපත්තිය දලාගෙන විපස්සනා ඥාන වඩාගෙන මගපල නිවන්සුව සාක්ෂාත් කරගන්ට ආස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදාදී තේමී මහා බෝධිසත්වයන් වහන්සේ අපට සක්විති සතක් කළ රාජ්‍ය පරදම පෞස් පවිද්දෙන් පරිදිවි ඥාන භාවනා වඩා බඹල උපන්න උදාස ගනුදානක පිසක් එසේ බඹලෝ දෝලෝ මනලෝ උපන්න පසු කාලයකදී ඒ මහා බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම නමෝ පාලවී විශ්‍රම වන්ති වසරේදී පැවිදිවි අවුරුදු හයක් මහා ප්‍රධාන වීර වඩා ලෝමලාගාරදීන්දගල චතුරුවාර මාර පරාජය කරමින් දස බලංගාල චතුරු වයිසාරද්ධත් ගානාදී අනන්ත ඥානධාතු පරිවාර ප්‍රදාති සරුවත්ත තාත්තාන ප්‍රතිලාබෙන් ලෝතුලා බුදු පදවියට පත්. එතට පාද්‍යම් පිරිවාව පිරිස බුදු පිරිස බාට පත්වල කෙලෙසන්ගෙන් අතමගේ ශාන්ත නිවන්සෝය සැලසුමා. ඒ සරුවත් වල්ලාහසය අතලිස් පස් අවුරුද්දක් පුරුල්ලයි ලෝකවාසියෙන් තුරිත සෝතුනි සස්වා සෝදාසක් ධර්මස්කන්ධය දේශනා කළා. කළපාරමී පිරෝපාරමී ඇති ජනතාව තුළ සූවිශා සංකය හට පෝට පරස් ලක්ෂයක් දෙලා අමා මහනුවරට පත්වලා. අවුරුදු 5000ක් බුදුසසුන පරපෙන් අධිෂ්ඨානකට තථාගතයන් වහන්සේ දසදාසක් ලෝක ධාතු ඒකා ලෝක වෙමින් ගැදලෙන මේ තාලක් මේ ජියාත්මයෙන් පිරිනිවුණා. ආතන් වහන්සලා පිරිනිවුණා. ආර්යන් වහන්සලා ස්වර්ගත් වුණා. අගලති අමති ආදී ජන ජනතාව ස්වකීය කර්මාරෝපේ පරලෝ සටත් වුණා. වැඩිහිටි විහාරස්ථාන දෝතරණ රාජධානිද උයන්තතුන මාරු ගාදු සියල්ල නෂ්ටාව ශේෂ වුණා. මේවා ඉරාද කාරකා මහා ප්‍රතිමේ මහා මේරු පර්වත මහා සාගරයෙන් විශාල වත්ත නිරෝධනවල ඉඩපඩා යාන වාලන්දෙන් පළඳ මිල මුදල් ආදී පාරිභෝගික වත්ත සෑමෙන් දීමෙන් ඇඳීමෙන් පළඳීමෙන් හේතෙන් හේතෙන් බතෙන් මිලකෙන් වතෙන් පිළිවෙතෙන් පිළිබඳව මුකවමනේ ආත්මාර සමෝයත් මතු ලැබෙන ජීව මානුෂාදී සියලු සම්පත්තියත් පිතා පිළිතනක සෑම සංස්කාරත් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් නිතෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි. කැමති කැමතිසේ මොතවත්මා දරින් අසාර නිස්සාර දරින් අනාත්මයි. පවිත්‍ර දුක්ඛනාත්ම තුන් ලක්ෂණයට යට සර්ව සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයි.
දුක හේතු වලයි කලම් කරලා කුෂ්ණව දුක් සමුදය ආරි සත්‍යයි දුක සමුදය ක්ෂති සාන්තන වල දුක් නිරෝධාරි සත්‍යයි නිවනා බෝධ කර ගැනීමට වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අපි දීර්ඝ කාලයක් පිරු දාන අධිකාරණයේ බල ආර්ය සත්‍ය අතර බෝධ කරගෙන අජරාමර අමාමහාමයන් වැඩියා අපට මේ ජීවිතේ පුරාතන සියලුම කුසල සම්භාර ධර්ම කාරණේ දාට පැමිණීමෙන් ප්‍රාර්ථනීය බෝධියාන වලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා ප්‍රාර්ථනා කරනවා.